අනුරාධපුරේ වගේ ප්‍රදේශයකට මීට ඉහතදී භූචලන එහෙම දැනෙච්ච අත්දැකීමක් අපිට නැහැ. පසුගිය කාලේ මැදවැච්චේ ප්‍රදේශයේ එහෙම භූචලනයක් වෙලායි කියලා මාධ්‍ය වාර්තා මගින් අපි දැක්කා. නමුත් මේ අත්දැකීම අපිට පළවෙනි අත්දැකීමක්. මේක මොකද්ද කියලා එකපාරට හිතා ගන්නත් බැරි වුණා. මම අසනීප වෙලා ඇඳේ හිටියේ. එකපාරට ඇඳ වයිබ්‍රේට් වෙන්න ගත්තා. වහලෙන් විශාල සද්දයක් ආවා. බිත්ති දෙදරන්න පටන් ගත්තා. මේ හැමදේම වුණේ තප්පරයක් දෙකක් වගේ ඇතුළත. ඊළඟට ගොරෝන සද්දයක් ඇහුණා. වැහි මන්දාරම් ගතියකුත් තිබ්බා මේ ප්‍රදේශයට උදේ ඉඳලම. ඒකෙන් ද අපි හිතුවේ වැස්සකට ගොරෝනවා කියලා. මං හිතන්නේ වැස්සකට ගොරෝලා නෙමේ පොළවෙන් තමයි මේ සද්දෙ එන්න ඇත්තේ. ගොරෝ ඒ සද්දය තිබ්බා තප්පර 30ක වගේ කාලයක්. අර භූචලනය කියන එක තප්පරයක් දෙකක් වගේ ඇතුළත වෙලා නතර වුණා. ඕක තමයි මේ සිද්ධ වුණේ. ශබ්දය තප්පර 30ක් විතර තිබ්බා. මං හිතන්නේ මේක අලුත් අත්දැකීමක්. ඒකින්ද කාටවත් හිතා ගන්නත් බැරුණා මොකද්ද මේ උනේ කියලා. එකපාරට දරුවන්ට ගෙදර කට්ටියට උනත් හිතා ගන්න බැරි වුණා මොකද්ද එකපාරට උනේ කියලා. ඊට පස්සේ තමයි අපි මේක භූචලනයක් තමයි වෙලා වුණේ කියලා අපි මේ තීරණය කරේ. මං හිතන්නේ ඉතින් මේක පූජනීය ප්‍රදේශයක්, අතිවිශාල චෛත්‍ය එහෙම ඉදි කරලා තියෙනවා මේ පූජනීය නගරේ. ඒවා ඉදිකිරීමටත් මං හිතන්නේ හේතු වුණේ මේ වගේ ප්‍රදේශවල භූචලන සිද්ධ වෙන්නේ නැහැයි කියන මතයේ ඉඳලා. නමුත් දැන් මේක භූචලන මෙහෙම සිද්ධ වෙන්න ගත්තොත් එහෙම සමහර විට මොන වගේ බලපෑමක් වෙයිද දන්නේ නැහැ. ඒ ගැන මං හිතන්නේ අදාළ බලධාරීන් මොකක් හරි මේ සොයා බැලීමක් කරන එක හොඳයි කියලා හිතෙන්නේ. කාලගුණ තත්ත්වයේ උදේ ඉඳලම වැහි මන්දාරම් ගතියක් තිබ්බේ. මේ සිද්ධිය වෙනකොට හවස 5ට විතර ඇති. නෑ වර්ෂාවක් තිබ්බේ නෑ මේ මන්දාරම් ගතිය තිබ්බට. එකපාරටම ගෙදර ඔක්කොම හෙල්ලිලා ගිහිල්ලා අමුතු අත්දැකීමක්. ඒ කියන්නේ කිසිම දවසක මෙහෙම එකක් වෙලා නැහැ. තප්පර දෙක තුනක් ඇතුළත ගේත් එක්කම හෙල්ලිලා ගිහිල්ලා තප්පර 30ක විතර කාලයක් මේ ගොරවනවා වගේ වයිබ්‍රේටිං වගේ මේ සද්දයක් ආවා. ඒ කියන්නේ මේ කවදාවත් වෙලා නැහැ. ඇත්තටම බය වුණා. එකපාරටම ගෙදරත් එක්කම හෙල්ලිලා ගියපුවාම බය වුණා. කාලගුණ තත්ත්වය කියන්නේ නිකන් මන්දාරම් වගේ ගතියක් තිබුණේ මේ වැසි ගතියක්මත් නෙමේ. ඒ කියන්නේ මේ කාලගුණේ පොඩ වෙනස් වීමක් තිබුණා. ඒකින්ද අපි ගොරෝන ගතියක් කියලාත් හිතුවා. ඒත් ඒ සවුන්ඩ් එක ආසින් ආවමත් නෙමේ. එහෙම එකකුත් නෙමේ. නිකන් අර නිකන් කියන්නේ ආව නිකන් තේරෙන්නේ නැහැ. පොළවෙන් වගේ ආව ගතියක් තමයි තිබුණේ. ඔව් වහලත් එක්ක හෙල්ලිලා බිත්ති ඔක්කොම හෙල්ලිලා ගෙදරත් එක්කම හෙල්ලිලා ගියා. තප්පර දෙක තුනක් ඇතුළත තමයි මේ ඔක්කොම උනේ. මේ මම අතුගගා හිටියේ. ඒ අතුගගා ඉන්නකොට මට එකපාරට සද්දයක් ඇවිල්ලා ඉවල මම නැමිලත් ඉවල ওই වාහනයටින් බල්ලා මට එකපාරට පෙවුන ගේ ඇතුළට යනවා. දුව ඊට පස්සේ කුස්සේ ඉඳන් අම්මේ මොකද ඒ සද්ද මාව නිකන් වයිබ්‍රේට් වුණා වගේ කියලා ඉවල දුවත් ඉස්සරහට දුවගෙන ආවා. ඊට පස්සේ මේ දැන් මම එහෙම දෙයක් අපි ඉතින් මෙච්චර අනුරාධපුරේ හිටියා පූජා නගරේ හිටියට සිද්ධස්ථාන තියෙනවා චෛත්‍ය තියෙනවා. ඉතින් අපි එහෙම දැනගනත් නැහැනේ එහෙම දෙයක් මෙච්චර කාලෙකට වුණා කියලාවත්. ඒ නිසා ඉතින් මේ ඒ වගේ දෙයක් ඉතින් මොකද කියලා කරලා තමයි හවස 5:00 විතර වගේ වුණේ. එහෙම දෙදිරීමක් වුණා කියලා මට මෙහින් දැනුනේ එකපාරට නිකන් ලොකු සද්දයක් දැනුනේ. ඊට පස්සේ මම නැමිලත් බලලා ඊට පස්සේ අර පැන්න වාහනේ ඉස්සරහා දියන් ගේ ඇතුළට යන දැනුනේ මට. එතකොට දුව තමයි ඉඳන් කිව්වා අම්මා මාව වයිබ්‍රේට් වුණා වගේ මේවා වුණා මොකද්ද ඒ සද්ද කියන්නේ. එයාත් ඉස්සරහට කෑ ගහගෙන ආවා. මම මේ ඉස්සරහා තුක කහිටියේ. එතකොට මේ ඇතුළේ මොකද බිම් වැටිලා එහෙම මේ නෑ එහෙම කියන්නේ ඇතුළේ දැනෙන්න තරම් ලොකු ප්‍රමාණයට නෙවෙයි නෑ.
මමගේ ඇතුළේ හිටියේ එක පාට සද්දයක් ආවා පොළවත් එක්ක දෙදරන්න අරගෙන මං හිතුවේ නෑ භූමිකම්පාවක් වගේ එකක් කියලා මං හිතුවේ ඇක්සිඩන්ට් එකක් කියලා ඒක තමයි වුනේ ඔව් සද්දෙත් එක්කම තමයි පොළව දෙදරන්න ගත්තේ ඒක නිකන් වාහනයක් පෙරලෙනවා වගේ ලොකු වාහනයක් පෙරලෙනවා වගේ සද්දයක් තමයි ආවේ විනාඩි නෑ තප්පර 5ක වගේ පොඩි කාලයක් තමයි වුනේ ඒක මට ඒ දැනෙන්න තරම් කාලෙකුත් තිබ්බේ නෑ එක පාටම වුණා ඒක එක පාටම නැති වෙලා ගියා